කිව්වා දැන් සංගීය විද්‍යා කියලා ඉතින් මං එයාලට කිව්වා අයියා තමයි හංගිරාකගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා මං කියපු දෙයින් අයියට ප්‍රශ්නයක් වුණාද පොලිසියට අරන්න වෙන කාටද මේක කිව්වද හා කිව්ට විතරයි ඒක නෙමෙයි සොන්නී හංගිරා ගැන ඔයත් එක මොන හරි කිව්වද කිව්වා ඉතින් මොනවද දෙන්න දෙන්න එක හොඳ නෑනේ හන්යුරා හින්දා එයාට ගොඩක් කරදරයි කිව්වා එයා සොන්ගි ගැන කටකතාවක් ඉන්නවලු ඒ විතරද තව තව මොනවද හන්යුරාගේ මරණය ගැන වෙන මොකුත් කිව්වේ නැද්ද මොනවද එයා කිව්වේ ආ කිව්වා එයා කියනවා හන්යුරා සීදි විනාසගත එයා හින්දා නෙමෙයි කියලා. ඒ කොහොම වුණත් එයාට ඒ ගැන දුකයිලු. ආ. අමාරුයි මතක් කරන්න යනකොට ඔලුව කැරකෙනවා වගේ. වෙන විශේෂ දෙයක් නම් මට හරියට මතක නෑ. මං කල්පනා කරලා බලන්න. දැන් අමාරුයි. හරි. අමාරුවෙන් ඕවා මතක් කරන්න ඕනේ නෑ. විවේක ගන්න. हाँ
එයා ගෙදර අයියා හරිම හොඳ කෙනෙක් නේද? මොකක්? සාමාන්‍යයෙන් තරුවලට කැමති අය ගොඩක් හොඳ මිනිස්සු. ගෙදර ටෙලස්කෝප් එකක් තියාගෙන අහස ගැන නිතරම හොයලා බලනවානේ. ඒ වගේ අය හොඳයි. දන්නවද එයා තරු ගැන උනන්දු වෙන්නේ ඇයි කියලා? එයා එහෙ ඉඳන් ආපු කෙනෙක්. මොනවා? එයා එලියන් කෙනෙක්. ඒලියන්ස්ලා ඇත්තටම ඉන්නවද? ඉන්නවා තමයි. ඒක ඇත්ත. අපි හොයලා බලුවේ නැති වුණාට අපි අල්ලපු ගෙදර වුණත් ඒලියන් කෙනෙක් ඉන්න පුළුවන්. ඇයි විශ්වාස නැද්ද? මේක දන්න දේවල්. Dominju. Hey. Hari podumaine. Mata e katha kale. Kaave kutu wage wage kandika hondata ahinawane. Mihilu karanawada? Dominju. Dominju. E mara mokada oy kandika beerunada? Mata hari paluwak denuna. Eka yuwata katha kale. හිලුවක් නෙවෙයි, කම්මැලි නිසා ටිකක් කතා කරමු. මං ආයි හිස් වචන කතා කරන්නේ නැහැ. පොරු විදියට වයිත කොහොමද ඒක කළේ? මීට කලින් මට ඔය දෙව පෙන නෑනේ. කියනවා මම මොන විදියට හිතන කෙනෙක්ද? කොහෙද ගෙනියන්නේ මෙහාට දෙන්න? ඔයාට මොකටද කෝප? ඔය දෙකක් තියෙන දෙකක් හදාගත්තේ මට නිදිමත හැදෙන නිසා දෙපස් පාඩම් කරද්දි. දෙන්න බෑ. ඒක නෙමෙයි, දෝමින්ජුන්ගේ තාත්තත්. එතකොට ඒලියන් කෙනෙක් නේද? කියන්නකෝ. තාත්තා? ඇත්තටම එයා තාත්තා නෙවෙයි. ඒ වුණා තාත්තා වගේ තමයි. එයා ඔයාගේ තාත්තා නෙමෙයිද? පවුලි කවුරුත් මොයාට නැද්ද? ඉන්න විදියක් නැහැනේ. ඒකනේ, කවුරුත් නැතුව මෙච්චර කල් ජීවත් වෙච්ච එකත් පුදුමයි. ඔයාට දැන් කියන්න තියෙනවා, මට අයිත් මගේ තාත්තව හම්බුණා. මට වුණ අනතුරෙන් සිද්ධ වෙච්ච ලොකුම වාසිය තමයි ඒක. එයා කොහොම හරි මාව හොයාගෙන ආවා. තාම අපේ පවුලට එකට ජීවත් වෙන්න බැරි වුණත් එයා ඕනි වෙලාවක දැන් මගේ ළඟ ඉන්නවා කියලා දැනෙන නිසා හිතට බය නැහැ. තාත්තා මගේ ළඟ නැති අඩුව කාලයක් තිස්සේ මගේ හිතට හරියට වද දුන්නා. දැන් නම් ඒ දුක නැති වෙලා. ඉතින් හොඳයිනේ. දෝමින්ජු, ඔයාට දැන් මං ඉන්නවා. මං හැමදාම ඔයා ළඟින් ඉන්නවා. හරියට ඔයාගේම හෙවනල්ල. මොකද මේ? ඒ දෝමින්ජු, තව ඉස්සරහට තුවාගේ මුණ ඔය වගේමද? වෙනස් වෙන්නේ නෑනේ. අවුරුදු 100කට කලින් ගත්ත ෆොටෝ එකේ තුවාගේ හෙයාර් ස්ටයිල් එක විතරයි වෙනස් වෙලා තිබුණේ. කොහොමද ඒක වෙන්නේ? මං ජීවත් වෙච්ච ලෝකේ මේ පෘථිවි කාලය කියන විදිහේ ලොකු වෙනසක් තියෙනවා. වයසට යන විදිහත් වෙනස්. එතකොට මට මොකද වෙන්නේ? මගේ කොණ්ඩ සුදු වෙලා, හැම රැලි වැටිලා මූණ කැත වෙලා, මං හරියට ආච්චි අම්ම කෙනෙක් වගේ ඉඳි. එතකොට ආට මම එපා වෙයි. දුක් වෙන්න ඕනේ නැහැ, ඔයා වයසට ගියත් ලස්සනයි. එහෙම නැහැ. වැම්පයර් කතා වෙලා නම් පිරිමයා ගෑනුවෙක්ගේ බෙල්ල හැපුවාම ඒගොල්ලෝ වැම්පයර්ස් ලවෙනවා. පිරිමියා වයසට ගියා තරුණ වෙවිය හිටියාම ගෑනුවා ටිකෙන් ටික වයසට යනවා. එතකොට එතන හැපි එන්ඩින් එකක් නැහැ.
චොන්සන්ගේ මට දැන් කිසිම දෙයක් අහන්න ඕනේ නැහැ මං දැන් ඉක්මනට ගෙට යනවා මේ සීතලට මගේ මූණ ඉක්මනට වයසට යයි චොන්සොන්ගී ඔයා යන එක ගැන කොහොම හිතාගෙන ඉන්නවද දන්නේ හරියටම තව මාසයක් වගේ තමයි ඔයාට ඉතුරු වෙලා තියෙන්නේ චොන්සොන්ගී ඒ ගැන හිතන්නේ නැතුව ඈ කල්පනා කරලා බලන්නම් කියලා කිව්වා. ඒකත් ඉතින් හොඳ යෝජනාවක් නේ. මට ඕන සොංගීගේ ආරක්ෂාව ගැන හිතන්න. අනේ ඇත්තටම. එතකොට ජේකියුන් සභාපතිතුමා කාටවත් කරදර කරන එකක් නැහැ. එහෙම කරන්න එපා කියලා මම එයාට කොන්දේසියක් දැම්මා. මමත් මගේ පුරුන්දුව රැක්කොත් එයා මට ගොඩක් උදව් කරනවා කිව්වා. ඔය ඇත්තමද? හොඳයි. එහෙමනම් ඉතින් ඔයා ටිකක් කල්පනා කරලා බලලා හොඳයි කියලා හිතන දෙයක් කරන්නකෝ. කොලේ කාපු ගමන් ඇත්තටම මට හිතා ගන්නත් බැරි වුණා. ඇග්‍රිමන්ට් එක කැන්සල්ලු. දෝමින්ජුන් තුන්ගුණයක් ගෙවලලු. මින්ජුන් අයියා? එයා ඇත්තටම හරිම දක්ෂයි. අම්මේ ඇත්තටම කියන්නේ අක්කා යාර කැමති නම් මාත් එක පයින්ම කැමති. ඔයා කැමති වුණා කියලා මන්නම් කැමති නෑ. ඇයි හවුකෙන් හොඳ නැද්ද? මන්නම් දෝ මැනේජර් කැමති නෑ. ඒක නෙවෙයි හවුකෙන් ඩිස්චාර්ජ් කරනවලුනේ. මං අයියා කාර් එක එන්න. සොංගීව හම්බ වෙන්න යන්න ඕනේ. එතකොට රෑ කෑම? මං එයාට කෑමට එනවා කිව්වා. අයියට පුළුවන් නේ මාව ඩ්‍රොප් කරන්න? ඔව් එන්න. ඔපරේෂන් නිකුත් කරලා මේ ළමයා හරියට පොඩි ළමෙක් වගේ. තාම පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. අපි යමු යන්න. පොඩි එකා තමයි. උංග කාලෙකින්නේ දැක්කේ. මට අයියාගේ ඔෆිස් එකේදී හම්බ වෙලා තියෙනවනේ. මං දවස් කීපයකට කලින් වැඩටත් ආවේ. ඒකත් එහෙමද? එහෙනම් මට වැරදිලා. අනේ මන්ද ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මට මොන වෙලාද කියලා.
ඔයාට තාම හරියට සනීප නැති නිසා පරිස්සම් වෙන්න. හොඳයි. සොන් ඒවත් මතක් කරා කියන්නකෝ. මං කියන්න. යන්න. ඒ කියන්නේ ක්‍රේන් එක රෙන්ට් එකට අරගත්ත උනාට කේබල්ස් ටික දාන්න බාර දෙන්නේ වෙනම කට්ටියකටද? ඔව්. එතකොට කප්පි ටික චෙක් කරලා ඒවට කේබල්ස් අය කරන්නේ කවුද? ඒක අපේ කට්ටියත් කරනවා. දැන් වට සමීපද? මට නම් වෙච්ච දෙයක් ගැන හරි දුකයි. දැන් නම් හොඳයි. ඒක කොහොමත් වෙන්න බැරි දෙයක්. මේවා කියන්නේ තමයි දාලා තිබුණේ. මේක බුරුල්ලලා බිමට වැටිච්ච නිසා එහෙම වුණේ. සාමාන්‍යයෙන් එහෙම දෙයක් වෙන්නේ නැහැ. මොකද අපි ඒවා හොඳට චෙක් කරලා බලනවනේ. වෙච්ච දේ සමා වෙන්න. කමක් නැහැ. සාමාන්‍යයෙන් ওই වගේ දේවල් වෙනවනේ. ඕක මොකද? මට කියන්න පුළුවන්ද හැම වෙලාවෙම වැඩ කරන්නේ එකම ටීම් එකේ අයද? එහෙම නැහැ. සමහර වෙලාවට වැඩ කරන කට්ටිය මදි වුණොත් එහෙම පිටිනුත් කට්ටිය ගෙන ගන්න. ලොකු වගකීමක් නේ. කට්ටිය නැතුව වැඩේ කරගන්න අමාරුයි. එතකොට එදා? එදා නම් එදත් පිටයි කීප දෙනෙක් හිටියා. ඒගොල්ලන්ගේ නම් තියෙනවද? පොඩ කිනුකෝ. කොහමද? අයියා ආවද? අක්ක තාම ලෑස් වෙලා නැද්ද? අක්කේ මොකද කරන්නේ? ඉක්මන් කරන්න. මිංජුන් අයියා මෙතන බලන් ඉන්නවා. මොනා කරනවද මන්ද? ඒක නෙවෙයි. ඇයි? අක්කට කතා කරන විදිය පොඩ්ඩක් සැර අඩු කරා නම් හොඳයි වගේ. අයියට එහෙම හිතනවද? මං එහෙම කරන්නම්. මොකද මේ පොඩි ළමෙක් වගේ? එහෙමද? අපේ අක්කා සමහර දේවල් තේරුම් ගන්න. හැබැයි දැන් ඉස්සර මං හිටියට වඩා සතුටින් ඉන්නවා කියලා දැනෙනවා. මාව දැන් බලාගන්න ඈත ලෝකෙකින් අපු කුමාරයෙක් ඉන්නවනේ. ඔයා හැමදාම මේ වගේ මාව බලා ගන්නව නේද? එහෙම වුණොත් වැඩි කාලයක් නොයා මම මුලින් හිටපු තැනට එන්න පුළුවන් වෙයි. අනන්තින් පියුමා එවිතින් තරු කුමරා. දන්නවද කරලා තියෙන වැඩේ? මං උදේ ඉඳන් බලන් හිටපු සීන් එක අයින් කරලානේ. හරියට මාව ඕමනාවෙම රස්තිය අදු කරනවද කොහෙද? අද මොනවද රඟපාන්න තියෙන්නේ? ඇක්ෂන් සීන් එක කොයි? කිස් සීන් එක කොයි? මොනවා? ඇක්ෂන් සීන් එකයි කිස් සීන් එකයි. එකක් අයින් කරන්න. ඇක්ෂන් එකනේ. දෙවෙනි එක. එහෙම බෑනේ. මං ඒ වගේ දේවල් වලට දක්ෂයි කියලා හැමෝම දන්නවා. හේතුවක් ඇතුවයි එපා කියන්නේ. මොකටද හැම වෙලාවෙම අනිත් අයට ඕන දේවල් කරන්නේ? ඔයිට වඩා දක්ෂ කලාත්මක නිර්මාණ කරන්න උත්සාහ කරන්නේ නැත්තේ ඇයි? චිත්‍රපටයක ඒ වගේ දේවල් කරන එක නරක එකක් ඈ. දෝමින්ජුන්ට තියෙන්නේ හරි හනමිටි අදහස්නේ. හැබැයි මං ওই විදිහට හිතන කෙනෙක් නෙවෙයි. ඔයා කිසි වැදගත් කමක් නැහැ. බොරුවක් කිව්වේ. අද ඔක්කොම තියෙන්නේ ඇක්ෂන් සීන් විතරයි. දුවන්න බිම පෙරලෙන්න දන ගහගෙන යන්න. ඒකත් කරන්න එපා. එමකෝ ડોක්ටර් කියපු දේවල් මතකයිනේ. වාගේ ප්ලීහාවට හානි වෙලා තියෙනවා කියලා නේ කිව්වේ. පෙනහළු ඉදිමිලා ආපහු අභ්‍යන්තර ලීගලීමක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් මං කියන්නම් කිස් සීන් එකට මාරු කරන්න කියලා. ඒ දොමින්ජු ඔයා මාව බලා ගන්නවනේ. ප්‍රධාන චරිත නැත්තම් ඉස්සර මං ඒ දිහා බලන්නෙත් නැහැ. එහෙම හිටපු චොන්සුන් ඊට දැන් වෙලා තියෙන දේ. හැබැයි දැන් ඉස්සර මං හිටියට වඩා සතුටින් ඉන්නවා කියලා දැනෙනවා. මාව දැන් බලාගන්න ඈත ලෝකෙකින් ආපු කුමාරයෙක් ඉන්නවනේ. ඔයා හැමදාම මේ වගේ මාව බලාගන්නව නේද? එහෙම වුණොත් වැඩි කාලයක් නොයා මම මුලින් හිටපු තැනට එන්න පුළුවන් වෙයි. ස්ක්‍රිප්ට් එක ගෙනාවද? ආ ඔව් මම ගෙනාවා. ආ මහාචාර්යතුමා ගොඩක් කාලෙකින්. ඔව් ගොඩක් කාලෙකින් තමයි. මොකටද මෙහෙ ආවේ? වෙන මොකටද? මාත් එක්ක එන්න ඕනේ නිසානේ. එතකොට ඇයි ඔයත් එක්ක ආවේ?
මං චොන්සොන්ගේ මැනේජර් හින්දා. ආ ඇත්තද? සොන්ගි ඒක හොඳයි. අනික ඉතින් ඒජන්සිත් එක්ක වැඩ කරන්න තමාරුයිනේ. අපේ අම්මා කිව්වා ඔයා එසෙන්සි ගෲප් එකත් එක්ක ඇග්‍රීමන්ට් සයින් කළා කියලා. කවුද? මම? හරි. ටීවී එකෙන් ඉන්ටර්විව් එකකට එනවා. අපි ඒ ඉන්ටර්විව් එකේදී කියන්න ඕනේ අපි දෙන්න හොඳම යාළුවෝ කියලා. ආ? මොන යාළුවෝ? අද අපිත් එකතු වෙන්නේ චොන්සොන්ගේ සහ යුසෙමි. මේ චිත්‍රපටයේ මේ දෙන්නම එකට රඟපානවා. ඒ වගේම ඔයාලා දෙන්න හොඳම යාළුවෝ. දැන් ටික දවසකට කලින් චොන්සොන්ගේ ගැන කටකතාවක් පැතිරුණා. චෙබොල් පරම්පරාවේ කෙනෙක් එක්ක විශේෂ යාළුකමක් තියෙනවා කියලා. විශේෂ යාළුකමක් නෑ. එයා ඒ දවස්වලමගේ පන්තියේ ඉගෙන ගත්තා. එච්චරයි. අපි දන්නවා චොන්සොන්ගේ ගැන ගොඩාක් කටකතාවක් පැතිරුණා කියලා. ඒත් මට හිතාගන්න බැරි යුසෙමි ඇයි මෙච්චර නිශ්ශබ්දයෙන් ඉන්නේ කියලා. බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම නැද්ද? තාමනේ. සොන්ගිට නම් පොඩි කාලේ ඉඳලම කැමති පිරිමි ළමයි හොඟ දෙනෙක් හිටියා. ඒක හින්දා එක සැරයක් දෙසරයක් විතර මොනවා මම කවද්ද? අනේ නෑ විහිළුවක් කළේ. ඒක නෙමෙයි චොන්සොන්ගේ. පොඩ්ඩක් කියන්නකෝ යුසමීට දැනගන්නත් එක්ක ඔයා කොහොම ජනප්‍රිය වුණේ කියලා. ඉරිසියා නොකරපු නිසා. එහෙමද? මෙච්චර කාලයක් ජීවත් වුණා. මේ තරම් සතුටක් ලැබපු පළවෙනි වතාව මේක. හෙටේ ලිවෙනකම් මෙහෙම ඉන්න තිබ්බනම් ඔයා ගැන විතරද ඔයා හිතන්නේ? මං ආස දේවල් ඔයත් එක්ක කියනකොට අකමැතිද? මට ඕන ඔයා කැමති හැම දෙයක්ම ඔයා කලින් කරන්න බැරිද? කලින්? කලින් මාසයක් ඇතුළත හැම දෙයක්ම